ඊසේ හිටම සංවත්සරය වෙනුවෙන් 60%ක් දක්වා සීමිත කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න කාර්මික සංවර්ධන මණ්ඩලයට පැවරිලා තියෙන වගකීම මොකක්ද කොහොමද මේක ස්ථාපිත වෙන්නේ ඉතිහාසයත් එක්ක අපි ප්‍රවේශයක් ගත්තොත් කාර්මික සංවර්ධන මණ්ඩලය කියන්නේ 1969 අංක 36 දරන පනතින් පිහිටවපු රාජ්‍ය ආයතනයක් නමුත් අද වෙනකොට වසර 54ක් මුළුල්ලේ මෙම රාජ්‍ය ආයතනය දේශීය කර්මාන්තකරුවන් සමග අත්වල් බැඳගෙන එම කාර්යය ඉටු කරගෙන යනවා නමුත් අපි මේ විස්තර කරන මේ සියලු වැඩ කටයුතු ප්‍රමාණවත් උනේ නැහැ කොතරම් කර්මාන්ත සංවර්ධනයට අපි සම්බන්ධ වුණා ඒ ප්‍රමාණවත් නැති බව අපිට පසක් වුණා මේ පෞද්ගල්‍ය තියෙන දැන්දැනට පවතින මේ තත්ත්වයත් එක්ක ඒ අනුව තමයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විශේෂ වැඩපිළිවෙලක් දියත් කරලා අපි මේ රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා මේ දැනුවත් කිරීම කරන්නේ අපේ නවතාවයක් ඇතිකරන මේ කර්මාන්ත සංවර්ධන නැත්නම් ව්‍යවසායකත සංවර්ධන ලංකාවේ කොහොමද පිහිටුවලා ලංකාවේ නැවතත් ඒක වැඩිහිටියන්ගේ පමණක් නෙවෙයි පාසල් යන දුවදරුවන්ගෙත් මනසට අරගෙන ගිහිල්ලා කොහොමද මේක වඩා දලදේශීය නිෂ්පාදනයට දැනෙන ආකාරයට මේක ලබා දෙන්නේ කොහොමද කියලා දලදේශීය නිෂ්පාදනයේ අපේ තියෙන අමරිකානු ඩොලර් බිලියන 85ක් 87 ඔය මට්ටමේ තමයි තියෙන්නේ මේක අපිට මතක් කරන්න පුළුවන් මේ රට තමයි ප්‍රධානම රට මේ අපිත් එක්කම එකට කරින් කර හිටපු 1990 දී මේ වියට්නාමේ 1990 වෙනකොට මේ ඩොලර් බිලියන 6යි ඒ කට්ටියගේ දලදේශීය නිෂ්පාදනය අපේ අපිට පෙදී ඉස්සරහින් අපි ඩොලර් බිලියන 8යි එතකොට අපි පොපියුලේෂන් කියන්නේ ජනගහණයෙන් අඩු වුණත් අපි වැඩි අපි ඊටාම හොඳ තත්ත්වයක හිටියා එතකොට ඒ කියන්නේ නිදහස ලැබලා 1990 වෙනකොට මේ වෙනකොට අර මට්ටමේ ඉන්නේ නමුත් වියට්නාමයේ ඩොලර් බිලියන 300 පහු කරලා ගිහිල්ලා. අපි දැනට අපි මේ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමත් එක්ක සසඳලා බැලුවොත් අපේ රටේ 97.2ක් ඉන්නේ මේ රස්සා ඉල්ලන අය. නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන සමහර විශ්වවිද්‍යාල ගිහිල්ලා අපිට රස්සා ඕනේ. සමහර රජෙම ඉල්ලනවා අපිට ඕනේ කියලා. නමුත් ව්‍යවසායකත්වයට ඉන්නේ 102.8ක් විතර. නමුත් වියට්නාමයේ ගත්තාම වියට්නාමයේ ওই තත්ත්වයට එන්නේ හේතුව වියට්නාමයේ 116ක්. තායිලන්තය තව ගත්තාම 127ක් විතර. 116ක් කියන්නේ 116 මේ රස්සා සපයන. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ මගින් තමන්ගේ නිෂ්පාදනයක් කරලා තමන්ගේ කර්මාන්තයක් කරලා රටට රස්සා සපයන ඇතින්. මේ මෙහෙවරේ තමයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය නියැලෙන්නේ. කාර්මික සංවර්ධන මණ්ඩලයේ නෛතික භාවය සහ ඒක කොහෙන්ද බලය ලැබෙන්නේ යනාදිය පිළිබඳව පැහැදිලි කරගත්තොත් මොන පනතෙන්ද මේක බලාත්මක වෙලා තියෙන්නේ? මේක 1969 අංක 36 දරන පනත මීට කලින් විවිධ ආයතන තිබිලා තියෙනවා. මේ පනතේ නම එතකොට කර්මාන්ත සංවර්ධන පනත මණ්ඩල පනත. කර්මාන්ත සංවර්ධන පනත මේ පනත ගැන ප්‍රථම කොටම තියෙන්නේ කර්මාන්ත සංවර්ධනයත් කර්මාන්තකරුවන්ට දිරිදීමත් කර්මාන්තකරුවන් නගා සිටුවීමත් තමයි මේකේ තියෙන ප්‍රථම කොටම තියෙන්නේ. මේ අරමුණින් පිහිටවපු පනතක් තමයි එතකොට මේකේ එතකදී බැලුවා ගාමිණී ඊරියගොල්ල මැතිතුමා තමයි මේකට මේ ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා පටන් අරන් තියෙන්නේ. එතකොට මේ වගේ විද්වතුන් මේකට සම්බන්ධ වෙලා මුගක් විශාල පරමාර්ථ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට විශාල පරමාර්ථත් එක්ක ඇති කරපු ආයතනයක්. ඉතින් මම හිතන්නේ අද වෙන විට ඒකේ අවශ්‍යතාවය දැඩිව දැනෙනවා.